Family Kitchen channel එක බලන හැමෝම ගොඩාක් ආදරෙන් වෙනද වගේම පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයාලට හදන්න අරන් ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් ලේසි රෙසිපි එකක්. ඒ වගේම ගොඩාක් ආස දෙයක්. අද මම හදාගන්න හිතුවේ chocolate cupcakes. ඉතින් මේක හදාගන්න ගොඩාක් ලේසි. ඒ වගේම ගොඩාක් රසවත්. අපි බලමු අපේ chocolate cupcakes කොහොමද හදාගන්න කියලා. ඉතින් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඔන්න ඉතින් අදත් අලුත් recipe එකක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. මෙතන මම අරගෙන තියෙනවා පිටි. ඔයාලට ආට පිටි එහෙම නැත්නම් පාන් පිටි වර්ග දෙකකින් එකක් ගන්න පුළුවන්. පිටි කෝප්ප භාගයයි. තව මම අරගෙන තියෙනවා සීනි කෝප්ප 4න් 1ක්, chocolate powder කෝප්ප 4න් 1ක්, fresh milk මම අරගෙන තියෙනවා කෝප්ප භාගයක්, දිය කරගත්ත butter කෝප්ප 4න් 1ක් අරගෙන තියෙනවා. තව අපිට ඕන වෙනවා milk chocolate, baking powder තේ හැඳි එකක්, baking soda තේ හැඳි 4න් 1ක්, ලුණු පිංච් එකක්. මේ ටික තමයි අපේ chocolate cupcakes හදාගන්න ඕන වෙන්නේ. අපි අද හදාගන්න cupcake එකේ විශේෂත්වය තමයි බිත්තර පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපි බලමු එහෙනම් හදාගන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම මම කරන්නේ අපි ගත්ත පිටි ටික මේ විදිහට හලා ගන්නවා. ඊට පස්සේ මම සීනි ටිකක් මේ විදිහට එකටම දා ගන්නවා. අරගෙන තියාගත්ත චොක්ලට් පවුඩර් කෝප 4න් එකත් මේ වගේම කැට නැති වෙන්න හොඳට හලලා මිශ්‍රණයටම දා ගන්නවා. දැන් අපිට පුළුවන් බේකින් පවුඩර්, බේකින් සෝඩා, ලුණු මේ ඔක්කොම ටික දාලා හොඳට මේක මිශ්‍ර කරගන්න. දැන් මම දිය කරගත්ත බටර් ටිකක් දා ගන්නවා. මෙතනදී ඔයාලට දිය කරගත්ත බටර් එහෙම නැත්නම් තෙල් වර්ගයක් වුණත් දා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම කිරි ටික එකතු කරගෙන අපි හොඳට මේක බැටර් එකක් හදා ගන්න ඕනේ. මෙතනදී කියන්නේ මම කිරි කෝප භාගයක් දාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි මිශ්‍රණය ටිකක් ඝනකමට එන්නේ. මම මේකට තවත් දාගත්ත fresh milk කෝප 4න් 1ක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොයි විදිහටද අපි බැටර් එක හදා ගන්න ඕන කියලා. ඒ තරමට ඔයාලා කිරි එකතු කරගෙන බැටර් එක හදා ගන්න. කප්කේක් බැටර් එක හදාගෙන ඉවරයි. ඉතින් ගොඩාක් ලේසියි. ගොඩක් වෙලා ගියෙත් නැහැ. දැන් අපිට තියෙන්නේ කප්කේක්ස් ටික ට්‍රේ එකට දාලා කප් වලට දාලා හොඳට බේක් කරගන්න. ඉතින් මම ගත්තේ මේ වගේ සිලිකන් කප්කේක් ට්‍රේ එකක්. ඔයාලට කැමති නම් පොඩි කප්කේක් ඔයිල් වලින් හදාගත්ත කප්කේක්ස් එහෙම නැත්නම් ගෙදර තියෙන මග්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පොඩ්ඩක් ඔයිල් ටිකක් දාගත්තා. සිලිකන් ට්‍රේ ගන්නවා නම් ඇත්තටම මේ වගේ ඔයිල් දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නෝමල් ඔයාලා නන් ස්ටික් වගේ ට්‍රේ එකක් ගන්නවා නම් මෙන්න මේ වගේ චොක්ලට් පවුඩර් ටිකක් දාගන්න. දැන් අපිට තියෙන්නේ කප්කේක් බැටර් එකෙන් සාමාන්‍යයෙන් කප් එකෙන් 3 කාලක් වගේ මේ විදිහට දාගන්න ඕනේ. මේ විදිහට දාගත්තට පස්සේ අපිට පුළුවන් තවත් රස කරගන්න චොක්ලට් කෑල්ලක් කප් එකට මේ වගේ දාගන්න. හරි ඊට පස්සේ අපිට පුළුවන් ඒක පොඩ්ඩක් කව වෙන්න තව චුට්ටක් බැටර් එක දාගන්න. මේ වගේ කප් එකකට උනත් දාලා ඔයාලට පුළුවන් ඔයාලගේ කප්කේක්ස් කැමති size එකට හදාගන්න. දැන් තියෙන්නේ අපිට අපේ කප්කේක්ස් ටික බේක් කරගන්න. ඉතින් කප්කේක්ස් බේක් කරගන්න ඕනේ සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් 20ක් වගේ කාලයක්. ඔයාලට සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ යනකොට උඩින් මේ වගේ හොඳට පිම්බිලා වගේ එනකොට හොඳට බේක් වෙලා කියලා තේරෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට පොඩ්ඩක් මේක චෙක් කරලා බලලා විනාඩි 15 30ත් අතර කාලෙකින් එළියට ගන්න පුළුවන්. එළියට අරගෙන ඉක්මනට ට්‍රේ එකෙන් ගන්න try කරන්න එපා. මොකද එතකොට කප් කේක්ස් කැඩෙන්න බලනවා. සාමාන්‍යයෙන් සිලිකන් ට්‍රේ එක වගේ නම් ඉක්මනට ගලවලා ගන්න පුළුවන්. විනාඩි 10ක් වගේ නිවෙන්න ඇරලා ඔයාලට පුළුවන් මේ වගේ කප් කේක්ස් එළියට ගන්න. එතකොට ඔයාලට ගොඩාක් ලස්සන කප් කේක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි චොක්ලට් කෑල්ලක් ඇතුළට දාලා තියෙන නිසා මේ විදිහට කප් කේක් එක ඇතුලේ චොක්ලට් හොඳට මෙල්ට් වෙලා එනවා. කැමති ප්‍රමාණයට සීනි අඩු වැඩි කරගෙන දාගන්න. ගොඩක් සීනි කන්න අකමැති කට්ටිය ඉන්නවනම් ඔයාලා ගොඩාක් කැමති චොක්ලට් කප් කේක් එකක් තමයි අපි හැදුවේ. ඉතින් මේකත් ඔයාලා හැමෝටම try කරලා බලන්න පුළුවන්. ගොඩක් ලේසි වගේම ගොඩක් වෙලා යන්නෙත් නැහැ. පොඩි අයත් ගොඩක් ආස දෙයක්. අනිවාර්යයෙන්ම try කරලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම රසවත් රෙසිපි එකකින් ඊළඟ වීඩියෝ එකකිනුත් හම්බෙමු. Primero sí que